යබෝන් ඔබක්වන්නේ ස්වාදන රූවාහහි නිරවාත්්‍රී නව්‍ය යිතිහ ප්‍රධහන පෘති විකාශය සමඟයි. ප්‍රතිමය අවධානය ප්‍රෘතිසි රස්ථල පෙත සමාජය මාධ්‍ය ජාලයේ උසස් පෙල විභාග කාල සටහන බොරුවක් රැවටෙන්න එපා විභාග කොමසාරිස්කෙන් ඉල්ලීමක්. කායවර්ධනයටත් සම්බානයටත් ඉඩ දෙන්න සූදානමක් සියල්ල නිරෝධහයන නීතියට යටත්ව. කුුවටයෙන් ආ කාන්තාවක ගොරෝණාවෙන් මේ අරදිී අරදිනේත් ලෝගී හදලිස් එකක් හමුවේ. හෙට උදේ පහට ඇදිරිය එවත් වනත් නිරෝධ අහයන නීතිරීති එලෙසින්මයි ආයතනවල සේවක සංඛ්‍යාවක් සීමා සහිතයි. හූල්ගේ නෝල් සුත්තර ගැන පොහොට්ටුවට සැකයක්. ජනතාවගේ බලපෑමට වට භ්‍යුත්ත කළත් ොරෝණාවේ බලපෑම. දකුණු අප්‍රිකාවට ඉතා අවදාානම් ජනපති ්‍රමපෝසා කියයි දේශීය ප්‍රවෘති. සමාජ මාධ්‍ය ජාලවල හෝමාරු වන උසස් පෙළ විවාාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක් බව අධ්‍යාපනමාත්‍යංශය අවධාරණය කරනවා. වර උසස් පෙ භාග පැත්වන දිනේ ඇතුළත් කාණසටහනක් සමාජ මාධ්‍ය ජාලවල හූමාරුණන අටර, ඒ කිසිදු සත්්‍යතාවක් නොැති බව විාග කොමසාරච්චිනරල් සනක් පුජතමහතා පවසනවා. සස පල ාගේ සබන්ධයෙන් අධ්‍යාපන අත්‍යංශය සහ විාග පපර්මන්තුව නිකුත් කන නිල නිවේද පිබඳ විශ්වාස තබාව වගගේ මෙෙන් කටුතු කන ෙස සිර්දධනනාගේෙන් විාග කොමසාර් නාල් යා ල් ලාසිටන. ට තුල මතුව ඇති අභිෝගත්මක තත්වය හමේ සමස්ත අධ්‍යාපනය සබන්ධයෙන් ීරනගතයොත්තේ දූර දර්ශීය වත් ඇතැ පාර්ශව සමාචය නොමගයාවමින් මෙබඳ පුවත් පලකිරීම කනකාක දායක වත් විාග ො ර් රය ප දනවා. දාල සාපධ්‍ය ප්‍රෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියමාගන්නා ලෙස විභාග කමසාර ජනරල්පරයා ැ පැල් හා විදුරි සන්දේශකමෂි සබාව තැමික් දිරිපත් කරතිෙනවා.. නිස මාර්ගෝපදේශයටතේ සම්බාහන ආතන සහකායිවර්ධන මධ්‍යස්ථාන විවෘත්ත කිරීමට ඉදිරියේ දී අවකාශ සලසන බව නියෝච පොලිස්පති අච ත්‍රෝහන මතා පවසනවා. ඊට අදාළ මාර්ගෝපදේශ සහ උපදෙස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ්බඩ වේ පල කෙරෙනු ඇති. වමත් අපි අවසර ලබාද නැහැ සම්බාහනායතනඒවගේමකායවර්ධනාගාර විවෘර්ත කිරීමට. නමුත් ඉදිරියේදී ඒ සඳහා සූදානම්වීමට හිමිකරුවන් අදාළ උපදේශ භාගතකරගන සූදානම් ලෙස සෞඛකෙවා ද්‍යක්ෂචන්රාල් වරයා විසින් මවිත දැනුදුන්නඒ කරුණු ප්‍රශර ලෙසට ය අනුවයට සූදානම් වයුතුයි. නගර වීදී ආශ්‍රිතව තියන පිසු ආර සපයන පෝටල් බක්කිකඩ මේවා නවිවෘර්ත කිරීමට හැකිියාවක් ලැබෙන්නේ නැහැ නමුත් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව ලබාදීමටක්ඛ බලාර ට. කරබවට සෞකිෙ වා දක් නරල් ොරයා දැනුම්දුන්නා ඇම ඒයටට සූදානම් යතුයි. විවාහුස්සවෝ පැවැත්වීම සම්බන්ධ නිර්ණායක සෞඛ්‍ය මාත්‍යශය විසින් ලබාදී තිබෙනවා ඒ ප්‍රදේ සෞඛ්‍ය බලධාරෙන්න්නල ඒ පිබාදවශ්‍ය පදෙශ ලබා දෙනවා ඒ පදශවලට අනුව කටහිතු සූදාන කළ ගතයුතුයි කොරෝන ආසාධනයවීමෙන්සිද වූ දසවන මරණය අදවාර්තා වුණා. සිට පැමි ුමාාලය නිරෝධහයින මධදස්ථන සිටි පනස් එක් හවරදි කාන්තාවකයි මෙලෙස ජීවිතක්ෂයට පත් වනේ. නබ්ව කොරනා රෝගන්ගේ සං්‍යාව එක්දහස් එකසි අසු දෙක දක්වා ඉහළගොස්තිබෙනවා. අධවිදයේ හදුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව හතලිස් එකක් ජාතික බෝනරෝග විද්‍යාතනය වැලිකද මූික රෝහ මුල්ලේයා රෝහ ඇතු රහල් කකිපයක කොර රෝගින් හහාසය හැත්තෑ හදනනික පපතිකාරලබන. න බ සැසහහිත හැතෑ නවදනකු වයිද්‍ය අධක්ෂණයට තේසිටන බවයි සෞඛ්‍ය අංශස ඳහන් කරන්නේ හයිසේ අනු පස්සනක පර්ණ සවලබාතියතර පසුගේ පෑ විසි හතරතුළ රෝගන් විසිස එක්දනකු සුව ලබා රහල්ලින් පිටි වගයා ඒ දදිනද හනනාගත් න රෝග පනස දෙ නග හතල ොදනකුම ුවේට ැර පැ ම පුද්ගැන් බවයි ෝකේවා අධ්‍යක්ෂජනරාල් විශයක්්‍ය වයිද අනනිර්ජාසිංගම මතා ප්‍රකාශක කලේ. ඒ දිනයේ පසි පරිීක්ෂණ එක්දා සත්ය හතලිස් දෙයක් කල්ලා තියනොම පහුගිය සතිය පමණ කාලය තුළ. ඉක්දස් පන්සියට වඩා සංක්‍යාවක් දිනකට. පරිීක්ෂණ කරල්ලානවා වි්පිටීම් පමිණන උදවියගේ පCR පරීක්ෂණ සැලක යුතු ලෙස කරන්ට සිද්ධ වෙලා තියෙනවා නවික හමුදාවත් තවදරටත් ප PCR පීක්ෂණ කරට සිද්වෙලා තියෙනවා හෙට දිනේ කොළොඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳරිනීතිය ඉවත්වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත්වනවා හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ පූර්ුව ොවිඩ සමය තුළ අපි ජීවත් වූ සමය නොවේ. අපි කියනවා මේක නවජීවිතයක් කියලා. එතකොට එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව ඉතා තරේ එල්බගත යුතුයි මේකන සමාජ පරතරය ඒ වගේම සොසන ආචාරධර්ම සහ අපගේ දෙයක්ත්වල ශවස්ථතාවේ මේ තුන රැකගෙන අපේ සමාජජීවිය ජනජීවිතය ආර්ථික ජීවිතය හැකි තරම් හොඳ තත්ත්වයෙන්. පවත්වා ගැනීම සඳහා තමයි අප කකයුතු කළ යුත්තේ. කොරන වරසේ ආසාදන ව ෝහල් වල පතිිකාර ලබූ නවකමුදා සාමාජකයන් විසිස දෙනකු, සුවේ ලබා අද්‍යන රෝහල් වලින් පිට වගේ ඒ අනුව සුවේ ලබූ නාවකමදා සාමාජිකයන්ගේ සංකයාව තුන් සිය දහතුනක් නාවක මහරෝලේ සිට දොස්සනෙක, හෝමකම රෝහලෙ සිටි හතර දෙනකු මුල්ලේයාව රෝහලෙ සිටි දෙනකු ජාතක ෝනරෝ විද්‍යාතනෙසිට නාව කමදාසාමාජකන් දෙනකු මිලසවේ ලලාා පිට වගේ. ත හ නරෝධහන ද්‍යස්ානයේ සිරි හර දෙෙකු නිරෝධාන කටයුතු අවසන් කර පිට වගේයා ඒ අනුවම මධ්‍යස්ථාන සිරිපුත්්ගයන් එකසි අසුත්තුන් දෙනෙකු මෙ වන පට නිරෝධායන කයුතු අසන් කරබෙනවා රජග රෝධ ද්‍යස්ාන සිරිිතිස් නව දෙෙකු එම කටයුතු අවසන්ර පට වගේයා මලෙසි සිට පමි පිරිසක ේ මධ්‍යස්ා ද රෝධහ ලක්කිර. අතර කරුණනා ෛරසය සමගම හිස ඔස වන ඩංගු රෝගය සම්න්ධයෙන් ස්වාදින රූපවාහහිනි ෆස්ට ෆේස් විශේෂාන්ගේයට එක්මින් වෛද්‍ය පරේෂණ අතනය අධ්‍යක්ෂ ෛද්‍ය ජරුවන් බන්ධරමතා අදහස් දැක්වූවා වජතුමනී මේ දොස්ර ඩෙංගු හිසෝසෝනවා ඩංගු වෙනක් පොඩක් අතා කරම. මේ වෙනකොට ඩෙගුවලින් දහස්ගානක් දරුවෝ වැඩි ඉටියෝමියගගේ වසරවල් අපිට තිබුණා. ඩෙංගු වියසනය කොයිඩ් වියසනයට වැඩිය බර පතලයි. කොවි මේ ඇවිල්ල මේ මාසාතරට හොඳ පානයක් ගෙනයන්න පුළුවමුණ. තැ කොවි් පාලනය කරන්න අමාරු වෛරස්සක තියඳන අපි දන්නේනේ පෛරිසකකාගෙන් ඔබේන්ගේ තුනේ වෙනවාද මගේන්ගේ ගුණනේනවාදක ලි දන්නේ. තැන් ඩින්ගු යිරසක බෝන තරපි දන්නවා. එතමයි මදරුවගේ ඇගේ කොවිඩවල්ට වැඩිය ලේසියෙන් දෙංගු මර්ධනය කරන්න පුළුව. කොේපි මරය කියල කොවිට් එකක් ඩෙගුත් වේසන කොත් එහෙමකද. අපි මර්ධය කරන්න පුළුවන්තීදේ දැම්මක් තාමත් තාම හොඳම තාලෙ තාම් පක්වුණ හැ කොවිට් ර්ධනය කරන්න පියචචයි මහත්තුරව අපේ හමුදාවේ දරුවෝයි සෞඛ්‍ය සේවේ කට්ටියයි සේරම යොදවලතියෙද්දි අයි ඩංගු ර්ධය කරන්න ඒගල්ම යොදවන්නවශ්‍යතාවයන්නේ මෙවෙලයි මහජතාවගේ වගකීම තමන්ගේ ගෙදරාවට සුද් කරන්න. අධ්‍යයන වාර්තා තියන ඕනෑම ස්ථානක ඩගු මදුරෝ බිතරදන්න පුළුවන් කියලා. අපිට ගොඩා කොස්පිල් එකේ තියාගෙන හරියටම වතුරු බිදුගාන කළමනා කරනය කරලා දීල ලොකූ මෙහරත් දරන්න ඕන්න කොවිහට දැඩිසත්කාරක දැම නැත්. ඇබ ෙංගුවට හැබැ ේටලට ප්‍රමාණය අදුවන ප්‍රමාණය රුදිර තර්ය ලීකවන ප්‍රමාණයන හරියට විනාරි පහලයෙන් පහලට බල බල රෝගය රක බලාගන්න එකට ලොකු සෞ්‍ය කරමණදයක්ක් ඕනි අජනතාවගේ දායකත්වය නැතු මේ කරන්න බෑ. ඒ අවශ්‍යයි මේ වෙලාවේ ඩෙංගු කළමනා කරණය කරගන්න නව්‍ය කොරණ වෛරසය දකුණු අප්‍රිකාවට වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව එරට ජනාධිපති සිරිල්රම් පෝසා පවසනවා එරට පොතින ආර්ථක අර්ුදේ හෙතුවෙන් ජනතාවගෙන් වචට එල්ලවෙන බල පැම්ිනිසාහ ට විෘතකිරීමට කටුතුරන බවයි විදස්වාර්තාපෙන් බදයෙන්නේ මෙම තත්වයටතේ දකුණු අප්‍රිකාවේ ප්‍රදේශකිහිපයකට පනවාති සීම ලබන පළමුුණ දස්සිට ලිල් රීමටයි එර ජධතිපති රයා කටිතු කරදින්නේ. ඒ අනුව එරට ව්‍යාපාර රසක් සහ පාසල් පද්ධතිය නැවත ආරම්භ වනු ඇති. පසුගේ සතියක කාලය තුදී එරට කොරණ ආසධතයන් විසි දහසඉක්ම වූවා. කෙසේ වෙතත් මෙම වසර අවස්ථානය වන විට දකුණු අප්‍රිකාවේ හාර්දහසකට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වනු ඇති බව විශේෂක් ඥයන් පෙන් බාදනවා. ොවිD-19 හෙවත් නව්‍ය කරෝණා ෛරසය මේමන විට ලෝපුරා පනස් පන් ලක්ෂ හතලස් එක් දහස් නෞවසිතිස් හහිදනකට සාධනය විති වෙනවා. සුවේ ලබායිති රෝගින් සංඛ්‍යාව විසතුන් ලක්ෂ විසිදහස් හයි සයනවයක්. වෛරස සාධනවීමෙන් මරණ තුලක්ෂ හතල හදහස් තුන්සේ හත්තේ හතරක්වාර්තාබනවා. පටවල් හාස්වන් පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වෛරසය ව්‍යාතවඇති බවයි ලෝක සෞඛ්‍ය සනදහනය පවසාන්නේ. ගෙවීගිය පෑවිසි හතර තුළ ඉන්දියාවෙන් කරණා වෛරසේ ආසාධතයන් හදහ නවසේ හත්තෑ හදෙක වාර්තාාව තිබෙනවා. එමෙන්ම එරටින් මරණකිසි පනස් හතරක්ද ඊවර්තාාවීමත් සමඟයටට නව්‍ය කොරනාාමරණ සංඛ්‍යාව හාරදහ සික්නවාති බයි දස්වාර්තා පෙන් පවාදන්නේ. ඒයනුව ඉන්දාව ලොව නව කරනා වයිරයන් වැඩිම පඩාවට පත්තු රටවල් දාහය අතරට එක්විතිබෙනවා කොරන වයිරසේ ලෝ වැඩම් බලපෑමක් එල්ල රටලෙස තවමත් දිර සිටින ඇමරිකාබයි කෙේ වෙතත් COොවි-19 වස ්‍යාපතිය ලතින් ඇමරිකා අරටවල් වලට දැඩි බලපෑමක් මෙවනට එල්ල කතිබෙනවා. මේය අර වදරසේ විශාවවශයෙන් ්‍යපත වී ඇති ප්‍රසීලේෙසිට කිසිවකොටත් සිරටම ත සක්‍රමනයව ලක් පාලමින් ඇමරිකා ජනාදති පි න ්‍රම් ේෂ නියෝගයක් නිකුත් කරබෙනවා. ඒ දිනේදී වැඩිම කරුණාමරණ සංඛ්‍යාවක්වාර්තා වනේ ප්‍රසිීලේන්. මරණ හත්සිය තුනක් නව්‍ය කරුණා වවැරසිෙන් වැඩින් බලපෑමක් එල්ද ඇති දෙවන ටවන්නේද ්‍රසීලයයි. මෙමවැනි තත්වයක් තිබියදී එරට ජනාධපති ජයිරිර් ොල්සනරෝ තම ආදාරකරුවන් සමග ක්‍රලියකට එක්වන අයුද විදිස්මමාධ්‍යවාර්තා කරතිබුණ. වරසි ආක්ෂවින් ස හනුගමන කල තු ක්‍රිය මාර්ගද නොතකමින් ජනාධපතිවරයා කටිතු කරන ආකාර ජාත්‍යන්තරයේ විේචිට ලක්ුණා. COVවි-19, රසේ දැ බලපෑට ලක් රටවල වසංග තත්ව මෙමනවිට ක්‍රමයි පහවයමින් පවතිනවා. ඒතුව දව රා රසේ පැරීම වලක්වාලීමට පනවාති වූ සීමමාවන් ලිහිල් කිරීමට ලොගටවල් රසක් පවර කනැති පබෙනවා. ජපන අග්‍රාමත ිින්සු අබේ ජාති අමතමන් එට පනතතිූ හදිසිතත්වය ලිහිල්කිරීමට තුකලා ෙේ තත් වරසේ දැි බල පැම් පවතින ප්‍රදේශවල තවදුරටත් ම වන් පවති බයි හ ප්‍රශ කල. ්‍රතාානය ගෙවිගේ පැවි හතරක කාලය තුළ නව්‍ය කරනා ෛරසය එක සිදහ අට දෙනක ජවිතක්ෂයට පත් වා. ඒදත් එයටට අග්‍රාමාත්්‍ය ොරිස් ජෝන්සන් සඳහන් කළේ, එරට ප්‍රාත්මික පාසල් ලබන පළමුන්්ඩාසිට නැවතත් ආරමකිරීමට කටයුතු යොදාති බවයි. ඊ දිනේද ඉතාලියන් කොරෝනා මරණ පනහක් සහ පංශේෙන් මරණ තිස්පහක් වාර්තාාවනා. පංචශයේ අඩුම දයිනකොවිත් මරණ සංඛ්‍යාවවාර්තාාවනේද. ඒයේ දිනේදී. එයටට සංචන සීමමල් ිහිල්කිරීමත් සමඟ ඒ දිනේද. පංශේ තුන දවස්ථානබල ඉරු දින දෙවම මෙහද පැත්තු බයි ප්‍රස්මාධ්‍යවාර්තා කළේ. මහ වනටම බල පැත්වන ඇදිරිනීතිය හට උදෑසන පහට ඉවත්කිරීමට නේමයි. හෙට දනේ සිට නැවත දනන්දනතුරු දෙන පතාරාත්්‍රී දහයේ සිට අලියුම හතර දක්වාා පමක් සර දිස්්‍රික් වල ඇදිරි නීතය ක්‍රයාත්මක වනවා. මෙයතර පුද්ල දුරස් භාවය කඩරන පුදගලයන් අත් නංගට ගෙන මමාස හයක්දක්වා සිරන අනේමකිරීමට හැකිබන පරිදදි ඉදිරියේද නිරෝද න ති දැල්ලස ක්‍රාත්ම කර බව නයෝජ පොලස්ප පති අ ිත්‍රෝහමහතා ප්‍රකාශ කළේ. සෑම අවස්ථාවකදිම මේ දුරස්ථභාවය සංකල්පයට අනෙත් හැම දෙකට වඩා මුල්තැනදී යුතුයි, මේ ෝගගේ වලක්වා ගැනීමේ ප්‍රධානම මෙවලම අන්නේ සමාජ දුරස්ථභාවය නැමති සංකල්පය. එම සමාජ දුරස් රඳවා තාගැනීමට නොහැකිව පුදගලන්ටෙරේව නිරෝධයන් රීන් යටතේ කඩිතුර ෙට ඒයුව. හෙටදිනේ සිට යම් කිසි කෙනෙක් සමාජ දුරස්ට භාවය පාත්වාගෙනයන්නේ නැතුව කටිතු කරනවාන ඒය අතනංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කටිතු කරනවා. එවැනි නියෝගේකට පටහැනිවටිතු කරන යම් කෙනෙකුට. අපි රටේ අපාධනීතිය වගේම නිරෝධයන ආක්ෂා පලතය අන්තේ කටුතුර පුුවන් ම සාහක හිරදඩුවමක් ැබෙන. දිරිීය ලහිල් කළද කර්මාන්ත ශාලා ආතන කාර්ණල සහ වලසල් පෞත්වාගනයාමේදී මෙන්ම මගේ ප්‍රවාහනයේදී, කොරුණ වෛරසය පාණනිස හාහ සෞඛ්‍ය බලධහරෙන් හඳන්වාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළයුතුයි. විශබේජහරණය මක අවරණ පැළඳීම අත්සේදීම සහ පුද්ග දුुරස්ථ භාවය පෙරලෙසම පෞත්වාගතයතු වයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ප්‍රාජ්‍ය හා පෞද්ගලික ද්‍යංශයේ ආයතනවල සවක සංඛ්‍යාව මෙන්ම කැඳවන්නේ කුමන සේවකන්දයන්න ඒ ආතන ප්‍රානින් තීරණය කළයුතුයි. යතන ප්‍රදහනින් සියආයතනබල කොවිID-19 මර්ධන කමිටු පිටවාගත් යුතුවනවා. ඒ අංශබල රාජකාරිසන හාවු නිධාන සංඛ්‍යාවක් සභාගිකරවාගනීම කළ යුතු බයි සෞඛ්‍යයාමාත්‍යංශය නිකුත් කල උපදෙස්මලාාවේ දැක්වන්නේ. නිදාහරින් ගෙන්වාගැනීමේදී ඇතුම හතිය හෝ වෙනක් පෙනහලු ආශ්‍ය රෝග සහිත පුදගලයාන් මෙම වසින් වැඩ නිලධාරීන් ගෙන්වා නොගැනීමට කටයතු කළේතුයි. රජකාී කටයුතුවෙනවෙන් කඩදාසි භාවිතය අවම කළ ුතුවවා නිසපදදි වාතාශක්‍රයෙ සහහිරු එ ලැ ලෙස ආත පරිශ්්‍ර පාත්වගතියතු බවද ර්ගෝපතේශවල සඳහන්. ාහිර පුද්ලන් සමඟග සම්බඳව නිලධාරින් මොක ආවරන සහ අත් අවරන පැදීයුතුයි. අත තුළ ැස්ටීම් පැත්වීම මෙන්ම නිලධාරින් ඒක්ශ්වීම හැකිතාක් අවමල තුබනවා. තෙට පමින ෑම දගලකගේම දුරකතන අංක හම නිරධහරයාහ අනෙකුත් තොරතුරු ලබාගතහැකම ේදයක්ද සකස් කළයතුයි. මේතර ෙට ඇද ී වත් කරති කාල තු ද කොලබ හ ම්ප ස් ්‍රික් හැර ස් ්‍රික් තර ගම ගමනට අවසර හිමනවා ඒ අනුව ලංකා ගමනගමන මන්ඩලට අයත් බස් රත පද හස හටසිට දහාව ටක් කරන බයි අමාත්‍ය මහිද අමරීර මහතා ප්‍රකාශ කේ. එට දිනේ ගම්පහා කොළඹදිශ්‍රික්කය හැරු කොට අනෙ දිශත්‍රික් අන්තර්පලාාත් ගමනා ගමනයට අවසර දෙවා. ඒ සඳහා ළංගමෙන් බස්සරට පඳාහර වැඩි්‍රණයක් යට නේ ධාවනය වවා පෞද්ගි ස්රත අපි විශවාස කර වැඩ ප්‍රමාණයක් කෙරදින දාවනයටට එක්ව. මං ඉල්ලා සිප්න මගේ ජනතාවගේෙන් අ්‍යවශ්‍ය හටයුතුලට පමණක් පුළුවන් තරන්ගන්න ගමනා ගමයෙන් වලකින්න තවතුරටත් තත්තේ හො වෙනකං. ම් පහැ ස් ්‍ර ක් න්ල් ේ පෞද්ගලි බස්ව දාවනයට යුතු ති බයි, පුදු ජන පෞදගලි බස් ෘතිකන්ගේ සම්මනේ භපති, සම්පත් වනසිංග මහතා ප්‍රකාශ කේ. ෙට දින සිට සමස්ත දිවෙන පුරාම අි බසද ධාවනනි කටු සුදාරම් කල්ලතිෙනවා ජනත් අප බස්වත සයට හැක ඇත්ත වගේ ප්‍රමාණයක් ධාවනය සිදු කරනවා ෛද්‍ය නිර්දේශ සමගම ොදු ප්‍රවාණය පළත්ම්ටමින් සිදුරන්න අනුමති ලැබීම සමගම හැ දිීසිට සරුම බස ධාව අපි කඩු සදදානම් කළලතිෙනවා. කොළඹබ සහ ම්පා දිස්සික දෙකහැුණුොට අනිු සරුම් ිසිික්කවල අපේ බස ධාවනක අපි කඩු ස දාම් කල්ලතිී. මේ අත ම්ර හක් හෙට ට මාන පරිද දාවනි යදවන බව දුම්රිය සාමානධ ිකාරේ ලිලාන්ත ප්‍රාන්තු මහතා පවසනවා රැකාවලට පමිණ පිරිසඳ හ පමණක් දුම්ග්‍රිය භාවිතක හැකි අතර වෙන් කර ගැනම් අවශ්‍යනොවන බවයි ඒ හතා ප්‍රකාශ කළේ කොළොම් බලා දුම්්‍රිය විසි හතක් සාමා්‍ය කාර්යාල හා අනිකුත් කටයුතු සඳහා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. එනම් ප්‍රධානමාර්ගේ දුම්්‍රිය දායකුත් මුදු පඩදා මාර්ගේ දුම්ර්‍රිය නමයකුත් උත්තලම් මාර්ගේ දුම්රිය දෙකුත්, කැල්ලිවල් මාර්ගේ දුම්රිය පාකුත් අතුර මාර්ග එක දුම්රියක් ලෙස. මෙම දුම්්‍රියන් සඳහා, ද්‍යාපදංචිවී ඇති මගින් සංක්‍යාව දාසේදා සටසයයක් පවනවන අතර. ඒ සඳහා අවශ්‍ය පරිදි දුම්්‍රිය මේම දුම්රිය විසි හතම දාවනය යොදව ඇත. එලෙසම යම් මගේකුට අවශ්‍යතාවයක් තිබේ නම්. තමාගේ රාජකාරී හැඳනුම් පත ඉදිරිපත් කර මෙම දුම්රියවල ඇති අමතර මැදිලි සඳහා අවස්ථාව ලබා ගැතහැක. එසේ රාජකාරියලට වාර්තා කරණයට අවස්ථාව ලබාදීමට සියල දුම්රේ ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ. එලෙසම වෙලියත්තය සිට හා නුවර සිට නගරාන්තර සීග්‍රාමී දුම්ප්‍රිය දෙකක් එටදි මේ කොළොම් වලා ධාවනය කරුණු ලැබේ. එම දුම්රිය දෙකද රාජකාරිටයුතු සඳහා කළොඹ පැමිණිණ සියලු දෙ සඳහා වංගරවා ගැනීමට අවස්ථාව සලස ඇති අර මො. විට තුන්සියා හැටපහ අංකේ යටතේද එම අවස්ථාව ලබාගැනීමට මාසුකම් සලසා ඇත. දරුවන්ට වැලඳෙන කවසා කීරෝකය ලෝකයට නවරෝගයක් නොවවද මෙම කාලය තුළ එහි අවධනමක් පවතින බව රිිච්වේ ආර්යයා ළමමාරෝ හලේ විකලාග ශල්ල විශෂඥ වෛද සුනිල් විජසිංහ මහතා පවසනවා. එ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි ඒ මහතා පෙන් වාතෙන්නේ. පහගේ කාලෙ ොවි-19 ආසාධනඇ එක් විධරටවල ඉතාලියය භෙක්ෂත්‍රාජ්‍යානී වගේ රටවල්දිය විශේෂක්ඥෝ නිරීක්ෂණය කරා කවාසාකිරෝගේ දකින්න ළමයිනුත් ප්‍රමාණක් වැඩ විෙනෝයි කියලා තර ඒගොල්ල දැන අනුමාන කරනවා මේ COොවි-19 වෛරසේ සහ කවාසාකිරෝගය අතර යම් සම්බන්ධයක් ඇති කියලා අනුමාන කරනවා. ශ්‍රී ලංකාවේ මාදන්න අතරමින් කොරෝණරෝග සහ අවවාසාකිරෝගේ දෙක් බැලිච කිසි රෝගේ හමුමවෙලා නෑ ලක අනිත් ඇංගල තියෙන තොරතුරු අනුව මෙම අවධනමක් ඇතැයි. ඒ ගැන ළමා රෝග විශේසක්ඥවරු ජනතාව දැනුවත් කරලා තිෙන බ මන්දන්න.. මැතිවරන කොමිස මේ සාමාජිකයක වන මාහාචරය රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියයා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාප පපුදදුජන පරමුණේ නෝජතයන් අද පැත්තු මත්්‍ය හමේදී අදහස් පල කලා. රජවේ වාහනයක් පාවිච්චි කරමින් තුමාගේ දියනිය ගේනවා මැතිවරන කොමිෂසන් සවාවේ කාරයල. මේ නිරෝධායනය කරලා සමාජයෙන් තාවකාලික පෙන් කල්ලා සිටියුතු පුද්ගලේ. එතෝට මැතිවරන කොමිෂසුන් සහාවේ නිලධාරීන් එකට දැඩි විරෝධය. ඇයිඒ ලොක අවධානමකට ලක්වන නිසා මයිද දේශප මැතුතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලාතිවය මේ තත්ත්වය තුළ පාල්ලිමේන්තු මැතිවරණේ පාත්වනොහ නම් සාමාන්‍යයෙන් යොදාගන්නා නිලධාරන්ගේ සංක්‍යාව වැඩ කරන්න නො දිගුණයක් අවශ්‍ය ූල් මාත්වයාගේ දවාාවයි පස්සේ ඒ ඇතිවන අවධාන දැන් වැඩකරෙන නිලධාරීින් තත් වැඩ කරන්න බැරිදත්වය දව. පත්තර වලින් දැක් නැටියට නම් දැනටපත් මැතිවන්න කොමිස මේ සසාහමය සේවකින් තුන් දෙනක් එම තත්වය මත නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනව කිය තමයි පුවත් අපිට ැිලති. එඒම මාත්තයකයෝ පත්දල ඇයි කොමිෂන් සභහාාවේ සමාජකේ ඒ විදිට කටයුතු කරන්නේ මොකක්දේ ඒකේ අදහස මොකක්ද මේ කරන්න අහදන්න. මැතිවරන පැත්වීමට පැතු. බලපත්‍ර නොමැති ගෙනියාවයක් සම්හන්ධයෙන්, කොම අපරාධදු කොට්ටාසය දෙවන දිරටත් හිටපු පාර්ලිමෙන්තු මන්ද්‍රීරංචන් රබනාකමහතාගෙන් අධ ප්‍රශ්න කලාා. අද මධ්‍යහන දුළ හට පමන කොළඹ අපරාද කෝටාසට පැිණි හිටපු පාර්ලින්තුන්ත්‍රී රජන් ්‍රාමණයකමතාගේෙන් ඇෑයදකහමාර කාලයක් ප්‍රශ්ණ කරතිබිටවා. පාර්ලිමේන්තුමන්ත්‍රයේ විවාස සංකීරණේ රජන් රාමණයක මහතාටය තැනිවසේතිබී මෙම ගිනාවේ මීට මාසකිහිපේකට පෙර සස්යාගත්තා. මේ පිළිබඳ කොළඹපරාද කෝටාසේ පරික්ෂණ සිදුකරමින් සිටිනවා. ප්‍රකාශ ලබාදීම නතුරව හිටපු බන්්‍රීීමරයා මධ්‍යවෙත අදහස් දැක්වා. අද ෙන් ඇහවේඒෆල්මට කොහහිද ලැබුණේ කවුද දුන්න කියලා. මම කිව්වා විධ ප්‍රදේශවලින් මගේ අමාත්‍යශරගෙන දුන්න තැපෑලෙන් මට ලැබෙන සැස්ව පවිීද කරටය හමුණලා. කොරුණා වෛරස ්‍යාපති්‍යත් සමඟ චේත්‍ර රැසක නව නිපයුම් සදු කෙරුණ. කොරුණා වෛරස ව්‍යාපතිය වැලක්වීමට විශ්මේජ හරණ ද්‍රව්‍යයක් නිෂ්පාතනය කරීමට සෙවනකිල සනිකර්මාත ශාව රක් ඥවරයකර කටයුතු ක. සෙවනගල සීණිකර්මාධ ශාලාාවේ රසද්ඥ WH රජල මහතා රසාය නගාර පරීක්ෂණයකින් පසු, මෙම විසබිජාරණ ද්‍රාවණය නිෂ්පාදනය කරතිබෙනවා. වගේ ඉන්ජිනර්ර සමාගමක් මේ මිලතිී ගැනීමට ඉදිරිපත්ව සිටනවා. සේවන කල සීනි සමාගමයේ ප්‍රධහන්න විධහයික අධ්‍යක්ෂ ගාමිණී රාසපු්‍ර මහතාවෙත ඒ ලබාදීම සිදුකෙරුණා සීනි සමාගමයේ නිලදහරින්ද එම අවස්ථාවට එක් වනාා අපේ ආයතනයේ සේවකීගේ දෑත්පිර සිදුකිරීම සඳහා විසබීජ හරණය කිරීම සඳහා වශ්‍ය එතනෝල් ලබාගැනීම අපි ඉල්ලූම් කර අපේ ආයතනයේ සේවකින් සඳහා පමණක් මෙම විසබීජ හරණ මෙම දීරය නිෂ්පාධනය කරු ලැබවා ඉන් පසුව අපිට රථේ රාජ්‍යායතනහා විවිධ පෞද්ගලි ආයතනවලින්. ඉල්ලිම් ලැබුණා මේ දියරය සකස්කර ඔුන්ට ලබා දෙන ලෙස. හූ අපේ සමස්ථකාරය මන්දලේ. ඉතාමික්මනින් මෙම දියරය සකස්කර වෙලඳපොලේ තියෙන වටිනාකමට වඩා ඉතා අඩු වටිනාමක. සමස්ත රටේ රජ්‍යායතනවලටත් පෞද්ගල ආයතනවලට ත් ලබාදීමට අවශ්‍ය පියවරාගෙන තියෙනවා. ඔතු ල් තිහාසික මුහදුමහා විහාරයේ ආරක්ෂාව සඳහා, නවික හමුදා අනුකණ්ඩයක් පිහිටවීම හේතුවෙන් විහාරස්ථානය සුරක්ෂිත වී ඇති බව විහාරාධිපති පූජ්්‍යව වර්කාපොල ඉන්ද්‍ර සිරිස්වාමීන් වහන්සේ පවසනවා. පෞලෝනිික වැදගත්කම් ලැසක් සහිත මෙම විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා මෙම අනුකණ්ඩේ යොම් කෙරුණේ ජනාධතිපතිතුමාන්ගේ උපදෙසන්හයි. වසර සියගණෙනක පමණ ඉතිහාසේකින් සමන්විත පොතුවිල් මුූදුමහා විහාරය බෞද්ධයන්ගේ ප්‍රධහන සිද්ධස්ථානයක්. පසුගේ කාලේ මෙම භූමිය ඇතෙන් පුදගලින් අනවසරෙන් අල්ලා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට හානි සිද වුණා. ආරක්ෂකල් ලේකම්වරඇතුරු ආරක්ෂක ප්‍රධහනින් විහරස්ථානේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පේවන සම්බන්ධයෙන් පසුගේදා එම ප්‍රදේශයේ සංචාරය කරමින් සොයාබලුවා. යන් වයි නවිකාමුද අනුකාණඩයක් පිහිටවඩු ලබේ. විහාරස්ථාන භූමියෙන් ලඳදු කලෑවට වැසී ගොස් ඇති අඓතිහාසික ස්ථාන පිරිස්දුකිරීම මේමන විට ආරම්භකරතිබෙනවා. අනවසර පදිංශකරුවන් ඉවත්කිරීමට ද පේවරගැෙනවා. මෙවන විට විහරස්ථානයේ ආරක්ෂාව තහවර වී ඇති බයි, විහරාධිපති පූජ්ජ වරකාපුොළ ඉන්්‍රසිරිස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. කර ජනාජපතුමා ගමැතතුමා එකතු වෙලා ැගෙන හිර, පුुराාවවස්තු ආරක්ෂ කිරීම වැඩ පිරිවෙ යක්ක්ති නු ඒකේ ප්‍රධානियाයක් විදිහයට කටේතු කරන්න රජ ආරක්ෂක लेේन තුමා මුහදු මහා ්‍යහාराස්ථාන දම් ප්‍රශ්නය අකර හැත්ත දෙකයි रोත් ुनाයි පෙත් ධහාතුන විෙන්රල දෙනවා කියනක අපි ැඩී विශश्වාසයක් ති නனும் ඉස්සර තින් අපි බොම බහි සැකෙන් මේ අරගල තනයින් කළේ නමුත් අපට දැන් භයත්ෂකක් නැතුව මේ පන්සලේ වැඩවාසය කරන්න පුළුවන් වට පිටාවක් නවික් හමුදා අනුකන්ඩය පිහිටීම තුළින් අපිට දැනනෝකනක සීපත් කරනවායි ඒ සගින්ස්වාද රෝපාහහිනි රාත්්‍ර නාව ඇති ප්‍රධහන ප්‍රතිවිකාශය අදත අවසාන්න ඔබටස් ප්‍රාත්‍රයක්.